ඉදීම් වල අගය අපි තව තව ඉහළ නංවන්නෙමු. SLT non-stop broadband ඉන්න ඉන්න වැඩිවන free loyalty data. අද 2020 පෙබරවාරි 24 සඳුදා සිරස්තල තරුණියකු අනතුරට ලක් කළ අවස්ථාවේ පාටලීගේ රිය පැදවූයේ තමා නොවන බවට පාටලීගේ රියදුරුගෙන් ප්‍රකාශයක්. සමගි ජනබලවේගයට එක්වන්නේයි සජිත්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇරයුම්. ජයග්‍රාහී එකමුතුවකට පැමිණෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා. ලංගම බස්යක් සහ චීප්‍රියක් මුහුණට මුහුණ ගැටේ. කාන්තාවක් ඇතුළු 5 දෙනෙකු මරුට. හඳුන්වා දෙන නව සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123. දත්කුරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. From Other Verana. This is Other Verana. Prime Time. With Srimani Yapa and Anoj Karunarathne. Live. From Studio 24 in Colombo. අයිබෝවන්, ඔබ මේක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. 2016 වසරේදී පාටලී චම්පික රණවක මහතාගේ ජීප්‍රියෙහි තරුණියකු ගැටුණු අවස්ථාවේදී එම ජීප්‍රතිය පැදවුවේ තමා නොවන බවත් තමාට ලැබුණු උපදෙස් මත බොරන්න පොලිසියට පැමිණ රියදුරා ලෙස ඉදිරිපත් වූ බවත් පාටලී චම්පික රණවක මහතාගේ රියදුරු දිලුම් තුසිත කුමාර ප්‍රකාශ ලබා දෙමින් පවසා ඇතැයි අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ වුණා. ඒ අද පෙරවරුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විමර්ශනයට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදී. The big story. 2016 වසරේදී පාටලී චම්පික රණවක මහතා විසින් භාවිතා කළ ජීප් රථයක යතුරුපැදියක් පැදවූ තරුණයෙකු රාජකීය ප්‍රදේශයේදී ගැටී අනතුරක් සිදුවීම පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළ නීති කෘත්‍ය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ යලි කැඳවනු ලැබුවා. කෙසේ වෙතත් එම විමර්ශනයේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින 2016 වසරේදී පොලිසියට ඉදිරිපත් වූ රියදුරා වන දිලුම් තුසිත කුමාර නැමැත්තා අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදු කිරීමට පසුගියදා නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉල්ලීමක් කළා. අනතුරුව ජනවාරි 22 සැකකාර දිලුම් තුසිත කුමාර විසින් අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරියේදී සිද්ධිය සම්බන්ධයෙන් රහසිගත ප්‍රකාශයක් සිදු කළා. මේ අතර විමර්ශනයට අදාළ නීති කෘත්‍ය අද යලිත් කැඳවනු ලැබූ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ටාසය වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතායි. පාටලී චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර නැමැත්තාගෙන් සිද්ධියට අදාළව නැවතත් ප්‍රකාශයක් සටහන් කරගත් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා. එමෙන්ම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ විමර්ශනයේ දෙවන සැකකාර දිලුම් තුසිත කුමාර විසින් මේ වන විට අධිකරණයටද ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමක එම සැකකරුට අදාළව ගන්නා ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බවයි. මෙ අතර 2016 රියානතුර සම්බන්ධයෙන් පොලිසියට බහර වුණු රියදුරු දිලුම් තුසිත කුමාර දෙවන වරට විමර්ශකයින්ට සිදු කළ ප්‍රකාශයේ අන්තර්ගතව තිබූ කරුණු කිහිපයක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සිය කරුණු දැක්වීම අතරතුරදී විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා. ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ දිලුම් තුසිත කුමාර මෙම රියානතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය නොපැදවූ බවත් ඔහුට සිදු කළ දැනුම් දීම මත බොරැල්ල පොලිසියට පැමිණ රියදුරා ලෙස ඉදිරිපත් වූ බවත් දිලුම් තුසිත කුමාර ප්‍රකාශ ලබා දෙමින් පවසා ඇති බවයි. දිලුම් තුසිත කුමාරට බොරැල්ල පොලිසියට පැමිණෙන ලෙස දන්වා හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවකගේ තවත් රියදුරෙක් වන අල්විස් නැමැත්තා විසින් අනතුරට පත් වූ ජීප් රථය දිලුම් තුසිත කුමාරට ගෙනවිත් භාර දී තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර්
සොලිසිට චෙන්ඩරාල්වරය අධිකරණයට දැනුම් දුන්නා. කිසිදු ලෙසකින් බිය නොවී පොලිසියට ඉදිරිපත්වන ලෙසත් වැඩකල් නොගොස් ඔහුව නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් දිළුම් තුසිත කුමාරට උපදෙස් ලැබී තිබුණු බවද නියෝජ්‍ය සොලිසිට චෙන්ඩරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට අනාවරණ කළා. එලෙස පොරොන්දු වූ ආකාරයට මේ අවස්ථාවේ පොලිසියට ඉදිරිපත් වූ සැකකරුට යම් සහනයක් ලැබෙනසේ පොලිසිය කටයුතු කර ඇති බව පෙනී යන බවත් කොළඹ රතවහන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී මහේස්ත්‍රාත්වරයා ලබා දුන් තීන්දුව මේ දිනවල නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරමින් සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නා. එමෙන්ම 2019 වසරේදී ආරම්භ කළ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා දිළුම් තුසිත කුමාරට කොළඹ අපරාධ කොට්ටාසයට කැඳවීමක් සිදු කළ අවස්ථාවේ ඔහුව පාටලි චම්පික රණවක මහතාගේ බත්තරමුල්ල නිවසේ සංගවාගෙන සිට ඇති බව ඔහුගේ ප්‍රකාශයේදී පවසා ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළා. කෙසේ වෙතත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකාර පාටලි චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සිය සේවාදායකයාට සති දෙකක කාලයක් සඳහා පෞද්ගලික කටයුත්තකට ඔස්ට්‍රේලියාවට යාමට සිදු ඇති බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ විදෙස් ගතවීමට අවසර ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවයේ ස්ථාවරය දැනුම් දීමට පෙර එම ඉල්ලීමට අදාළ ලිපි ලේඛන පරිශීලනය කිරීමට අවශ්‍ය බවයි. ඒ අනුව පළමු සැකකාර පාටලී චම්පික රණවක මහතා විදෙස් ගතවීම සඳහා සිදු කළ ඉල්ලීමට අදාළ නියෝගය මාර්තු මාස 4 වනදා සිදු කරන බව අධිකරණය ප්‍රකාශ කළා. නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යන දකුණු කොරියාවේ සහ ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට එම වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් වාර්තා වී නැතැයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනය කරනවා. කෙසේ වෙතත් දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලු දෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. අද දවසේ දෙගුණතුනේ ජන ජීවිතය ඉතාමත් සාමකාමී පරිදි ඉදි ජාතක ශ්‍රී ලංකේන් බහුතරයක් රජකාරිවල යෙදෙන මේ කර්මාන්තපුරයේ කර්මාන්තශාලා හැමකම් පාහේ සාමාන්‍ය පරිදි වැඩ රාජකාරි කරගෙන ගියා. ඒ වගේම ඉතාමත් සුළු ආයතන කීපයක් නිවාඩු කර තිබුණත් මේ වන විට සියලුම ශ්‍රී ලාංකිකයන් කිසිදු කරදරයක් නැතුව ඉතා ආරක්ෂාකාරීව සාමාන්‍ය පරිදි තමන්ගේ ආයතන වලට වෙලා වැඩ රාජකාරිවල යෙදෙන බව ඉතාමත් පවතින තත්වය මත දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන සියලු දෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ අතර යුරෝපා මහද්වීපයේ වැඩිම ආසාදිතින් වාර්තාවන රට බවට ඉතාලිය පත් වී තිබෙනවා. ඒ රට 152 දෙනෙකුට වෛරසය වැළඳීම සහ ඒ අතරින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්. මෙම තත්වය මත ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට වැනිස් සැණකෙළිය නවතා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තා. එමෙන්ම ජනතාව කඩිනමින් වෙළඳසැල් වලින් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙළඹීම නිසා එරට වෙළඳසැල් කිහිපයක භාණ්ඩ හිස්වැති අයුරුයි මේ. පවතින තත්වය මත මිලානෝ නගරයේ වෙළඳසැල්වල ආරක්ෂිත මුව ආවරණ හිඟයක්ද මතුව තිබෙනවා. මිලානෝ නගරයේ අපි පාමසි ගණනාවකටම අපි ගමන් කළා. ඒ කිසිම පාමසියක මේ මුඛාවරණ ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒව අවසන් වෙලා තිබුණේ. මෙම මුඛාවරණ ලබා දීමේදී පවා ඉතාලියේ ජීවත්වන පුරවැසියන් සඳහා නිකුත් කර ඇති වෛද්‍ය කාඩ් එක ඉදිරිපත් කිරීම අවශ්‍යයි. එක මුඛාවරණයක් යුරෝ 4.50ක වැනි මුදලකට තමයි මේ වන විට අලෙවිමින් පවතින්නේ. කෙසේ වෙතත් මධ්‍යම ඉතාලියේ පවතින්නේ තරමක වෙනස් තත්ත්වයක්. මම මේ මොහොත වෙනකොට රැඳී සිටින්නේ මධ්‍යම ඉතාලියේ අන්කෝනා ප්‍රදේශයේ සිනගාලියා නගරයේ. නව කොරෝනා වෛරසයේ හේතුවෙන් ඉතාලියේ නගර 12ක් පමණ වසා ඇති මොහොතක මෙම ප්‍රදේශයේ එවැනි කිසිදු තත්ත්වයක් වාර්තා වී නොමැති බැවින් ජනතාව සාමාන්‍ය පරිදි තම ඉදින්දා කටයුතු කරන අයුරු අපට දක්නට ලැබුණා. මේ අතර ඉරානය තුළද වෛරසයේ ව්‍යාප්තිය වැඩිවීමක් පෙන්නුම් කරන අතර ආසාදිතින් 43 දෙනෙකු සහ මරණ 8ක් එරටින් වාර්තා වෙනවා. චීනෙන් පිටත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉරානයෙන්. මේ අතර ඇෆ්ගනිස්තානය, කුවේට් සහ බහරින් යන රටවලින් අද පළමුවරට ආසාදිතින් 1 අයෙකු බැගින් වාර්තා වූ අතර අදාළ පුද්ගලයන් තිදෙනාම ඉරානයේ සංචාරය කර පැමිණියයි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ජිනීවාහිදී අද ආරම්භ වනවා. එළඹෙන පෙබරවාරි 26 වෙනිදා විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් කුණුවර්ධන මහතා සැසිවාරය ඇමතීමට නියමිතයි.
ශ්‍රී ලංකා දූත පිරිස මෙවර මෙම සැසිවාරයට සහභාගි වන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳවන ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකත්වයේ ඉල්ලා අස්කර ගැනීමට රජයේ තීරණය කර ඇති පසුබිමක වීම විශේෂත්වයක්. මානව හිමිකම් කවුන්සිල 43 වැනි සැසිවාරය අද ආරම්භ වුණේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මුලස්ථානයේදී. එළඹෙන මාර්තු 20 වැනිදා තෙක් පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය විමසා බැලනවා. මෙවර මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා 5ක් ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම 2015 සහ 2017 වසරවලදී 30 ඇලීරක් 1 සහ 34 ඇලීරක් 1 යන පූර්ව යෝජනා සම්මුතිය ඇසුරින් 2019දී සකස් කෙරුණු ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 40 ඇලීරක් 1 දරන යෝජනාවේ සම අනුග්‍රහකත්වය ඉල්ලාස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳ මෙරට දූත පිරිස මානව හිමිකම් කවුන්සිලයේ දැනුවත් කිරීමට නියමිත බවද වාර්තා වනවා. පෙබරවාරි 27 වැනිදා මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය විසින් සිදු කරන ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීමවලට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමටද නියමිතයි. මෙතර අද පස්වරුවේ විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පූජ්‍ය ඇල්.ඒ. ගුණවංශ හිමියන් බැහැදුටුවා. අපේ රටේ ගෙල සිරිකිරීම සඳහා කටයුතු රාශියක් පසුගිය රජයේ මගින් අපේ ජාතිය පිට පටවලා තියෙනවා. පසුගිය 12 වැනිදා ඇත්තටම අපේ ඉල්ලීම මේ රජයේ ඉෂ්ට කළා. අපේ හිත තුළ තිබුණු වේදනාව බොහෝ දුරට අවසන් වුණා. අන්දැක්ක ඇතැම් දෙමළ පක්ෂ විවිධ මත ප්‍රකාශ කරලා තියෙනවා. මේ රටේ දේශපාලනඥයන්ට මේ ප්‍රශ්න විසඳගන්න බැරි හුඟක්. ඒ දේශපාලනඥයා ශ්‍රී ලාංකිකද සිංහලද බෞද්ධද කියලා දන්නේ. සම අනුග්‍රහය දැක්වීම නීති විරෝධී ආණ්ඩුක්‍රම 50ට විරුද්ධ ක්‍රියාවලිය. එයින් ඉවත් වී අවසන් කොට අපේ බැඳීම් සජාතීන්ගේ මහමණ්ඩලයේ අනි සංවිධාන සමග කටයුතු කරනවා කියන පණවිඩය තැබීමට මේ අවස්ථාව උපයෝගී කරගන්නවා. ජිනීවා මානව හිමිකම් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් අදහස් පළ වුණා. දන්නවා මේ වෙනකොටත් ඇමරිකා එක්සත් ජනපදයේ මානව හිමිකම් කවුන්සිලයේ පිහිටවීම සඳහා වැඩිම අරමුදල් සපයපු එහි පුරෝගාමී මෙහෙයක් කරපු ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට ඒ කවුන්සිලෙන් ඉවත් වෙලා තියෙනවා. ඉතින් ඇමරිකාවත් නැති කවුන්සිලයක අපි තවත් දුරට ඉන්න ඕනද මේ තර්ජන වලට යටපත් වෙවි කියන කාරණය අපි තව මං හිතන්නේ දෙපාරක් හිතන්න ඕන. ගෙනාවු ඇමරිකාව අයි වෙලා කනස්සන ගාපු ලංකාවේ විදේශ ඇමති ආණ්ඩු බලයේ පහ වෙලා කතුරු කෙනෙක් නේ. ඒ නිසා සමරවීරට මේකේ චූදී ත්‍යාබවට පත්වෙන්නේ ඒ රාජ්‍ය විරෝධී ක්‍රියාව. අද සම්බන්ධයෙන් එයාගෙන ශ්‍රී ලංකාවට විරුද්ධව කටයුතු කරන්න කිය. නැවත සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර බෙදීමක් නිර්මාණය කරන්න තමයි මේගොල්ලෝ හදාන්නේ. ජිනීවා කතාවක් කියලා දැන් මේ යුද්ධයේදී යම් ආකාරයකට අසාධාරණයට ලක් වෙච්ච යුද වින්දිතයන්ට සාධාරණ ඉටු කිරීම සඳහා තියෙන අවම කරුණු ඉවත් කරමින් තමයි අධිරාජ්‍ය විරෝධය පෙන්වන්නේ. අතුරුදහන් වූවන් සියලු දෙනා මැරුණා කියලා සලකලා මරණ සහතික නිකුත් කළා තමයි අධිරාජ්‍ය විරෝධය පෙන්වන්නේ. ජනතාවගෙන් ඉල්ලනවා අර ජිනීවා සංදර්ශන වල රැවටෙන්න එපා. ඇත්තට සිද්ධ වෙමින් යන්නේ මොකද්ද කියන එක සම්බන්ධ අවධානයෙන් ඉන්න කියලා. මේ යෝජනාව අනුව අපේ රටේ ස්වාධිපත්‍ය ආරක්ෂා වුණා. නමුත් මේ අපි මේ ජාත්‍යන්තර ලෝකේ ඕන කෙනෙක් එක්ක සටන් කරන්න පුළුවන් මාර පොරවල් අපිට පුළුවන් යෝජනා වලට අයින් වෙන්න, අපිට පුළුවන් ඇමරිකාවට විරුද්ධ වෙන්න, අපිට පුළුවන් එංගලන්තයට විරුද්ධ වෙන්න, නිකන් මේ නැති ලොකුකමක් පෙන්වන්න කරන්න තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ. සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වුණත් නැතත් යෝජනාව සම්මත වෙලා තියෙන නිසා ප්‍රතිඵලය එකමයි. මේක අවශ්‍ය නැහැ අපිට වීරයන් වෙන්න. ඊට වඩා ගොඩක් වැඩ අපි කරනවා වීරයන්. ඔයා සම අනුග්‍රහකත්වය අයින් වුණාද නැද්ද කියන එක මත නෙවෙයි වීරයෝද නැද්ද කියලා තීරණය වෙන්නේ. සම අනුග්‍රහකත්වය දෙන්න පුළුවන් නම් අයින් කරගන්නත් පුළුවන්. ඒක බෑ කියන්න බෑ. ඒක ශ්‍රී ලංකා රාජ්‍යයේ කැමැත්ත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට අධිවේගී මාර්ග දිගුවේ මාතර සිට බරව කුඹුක කොටස අද මධ්‍යම රාත්‍රියේ සිට රිය දහවණිය සඳහා විවෘත කිරීමට නියමිතයි. එය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම සඳහා යහපාලන ආණ්ඩුව ඉකුත් වසර 5ේදී මෙරට දැවන්ත සංවර්ධන ව්‍යාපෘති අතහැර දැමූ බවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගී මාර්ග දිගුව ජනතා අයිතියට පත් කරනු අතර පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බරව කුඹුක අන්තර් හුවමාරුව වෙත පැමිණියේ මෙලෙසෙන්.
පසුවෙහි ප්‍රධාන උත්සවයටද ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා එක් වුණා. අග්නිදිග ආසියාවේ ජාත්‍යන්තර වරහන් දෙකක් සහ ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙකක් යා කරන එකම අධිවේගී මාර්ගය ලෙස මේක ප්‍රකාශ කළ හැක. ශ්‍රී ලංකාවේ දීර්ඝතම ගුවන් පාලම තියෙන මේ අධිවේගී මාර්ගය අණ්ඩපාස් තියෙනවා 54ක්, පාලම් තියෙනවා 14ක්, උඩින් යන ඕවපාස් 15ක්. මම මේ පොඩ්ඩක් මතක් කරන්නේ අනුර දිසානායක නැත්නම් පාර්ලිමේන්තුව අහනවානේ. ඒ නිසාම කල්පනා කරා මේක කිව්වොත් හොඳයි කියලා. ආයෙත් chance එකක් එන්නේ නැති නිසා. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 9ක් තිබුණ එක මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති හැටියට ඉන්නකොට 9ක් සැලසුම් කරලා තිබ්බා. ඒක අටකට බැස්සු බැඳිගම එක අතෑරියා. දැන් පෙරේදෙන ගහනවා Facebook එකේ රාජපක්ෂ මහත්තයලගේ ගෙදර යන්න අලුතෙන් තවත් ඉන්ටර්චේන්ජ් එකක් දැම්මන කෝටි ගාණක් වේදන් ගෙරුවලු. මේ බැඳිගමින් දාපු අන්තර් රුවමාරු මධ්‍යස්ථානයෙන් හෝටල් 3400කට යන්න කිලෝමීටර් 6න් යන්න පුළුවන් වෙනවා. රාජපක්ෂ පවුරෙන් පලිගන්න ඕන නිසා ගිය ආණ්ඩුව මේක නතර කෙරුවා. අගමැතිතුමා මට කිව්වා මේක මහාම නිවැරදි කරන්න කියලා. අද අපි ඒක නිවැරදි කරුවා. ජනාධිපතිතුමා ඔබතුමා මට WhatsApp message එකක් කියුවා. එවලා කිව්වා මම එනවා උත්සවයට නම් වියදම් කරන්න එපා කිව්වා. ප්ලාක් එකටත් වියදම් කරන්න එපා කිව්වා. මං අපේ පස්සල ඉඳාගෙන ජනාධිපතිතුමා මහින්ද මහත්තයා කියලා කිව්වා. ජනාධිපතිතුමා කිව්වා ජනාධිපතිතුමා කියන විදිහටම කරන්න කියලා. මේ කිසිම දෙයකට අපි සත පහක් වියදම් කළා රාජ්‍ය මුදල්. මට මතකයි 2005 මේ ග්‍රාමාත්‍යවරයා වශයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවේදී මම එදා මහාමාර්ග ඇමති හැටියට වාඩි බහරගත්තේ මේ රටේ ඒ කෙළවරේ ඉඳන් මේ කෙළවරට නිදහසේ පාර යන්න බැරි දඩක. මතකයි ජනාධිපතිතුමනි මන්නාරමේ මඩු දේවස්ථානයට යන පාර අලුතින් හදා දෙන්න කියලා මගෙන් ඉල්ලීමක් කළා. මම අඩි 40ක් විතර පළලට මං හිතන්නේ. තාම හොඳ තත්ත්වේ පාරක් මඩු දේවස්ථානයට යන්න හදලා දුන්නා. මන්නාරමේ බිෂොප්තුමා මම ඇවිල්ලා මට කිව්වා මේක විරුද්ධ කරන්න එන්න කියලා. එතකොට මේ රටේ සටන් විරාම ගිවිසුමක් මේ රටේ ක්‍රියාත්මක වුණා. අගමැති වුණත් කොටින්ට අවසර ගන්නේ නැතුව යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ දවතුමා පොඩි ලියුමක් අස්සම් කරලා දෙන්න කියලා මගෙන් ඉල්ලීමක් කරා. මම කිව්වා LTT එකෙන් මම අවසර ගන්නෙ නැහැ. හැබැයි මම එහෙම අවසර නොගෙන මට ඕන දවසට එන්න පයපාරේ මම දිනයක් වැඩි කලක් යන්න ඉස්සෙල්ලා කරලා දෙන්නම් කියලා. ඇවිල්ලා විරුද්ධ කළා. මේ පළාත් නැගිටිනවා අකමැති දේශපාලනයෝ මේ රටේ ඉන්නවා. අධිවේගී මාර්ගයේ තලගොයි දැක්කේ මේ අය. ව්‍යාපාරණ ආණ්ඩුව බලයට ආව ගමන් මත්තල ගුවන් තොටුපළ වීගබඩාවක් කළේ නිකන් නොවේ. අද වෙනකොට ඒ ගුවන් තොටුපළ වටිනාකම ලෝකයට දැනිලා තියෙනවා. කොරෝනා රෝගීන් ආවමත් ඒ අය නිරෝධනය කරන්න පාසුකම් මැතිවර රට ඇතුළට ගත්තේ මත්තල හරහා. සූර්යවැව හදපු ජාත්‍යන්තර ක්‍රීඩා භූමිය. අවුරුදු 4 අවුරුදු 5 එක මැච් එකක් ගැහුවේ නැහැ. ඕන කමින් මේක තිබිච්ච පුටු ටික අරගෙන ගිහිල්ලා කොළඹ හයි කරා. මොකද්ද මේ දකුණත් එක තියෙන වෛරේ? දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට අධිවේගී මාර්ග දිගුවේ මාතර සිට බරවකුඹක කොටස අද මධ්‍යම රාත්‍රියේ සිට රිය දහවනේ සඳහා විවෘත කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතරමං වූ නායකින් හා බිම් මට්ටමේ ක්‍රියාකාරිකින්ට සමගි ජන බලවේගය සමගෙක් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කරනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම ආරාධනය සිදු කළා. මේ අතර පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අදත් අදහස් පළ වුණා. පිරිසිදු රටක් පවිත්‍ර දේශයක් නිර්මල රාජ්‍ය පාලනයක් උදෙසා විපක්ෂයේ සමගි ජන බලවේගයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන් වෙච්ච අතරමං වෙච්ච අනාථ වී සිටින ඒ සියලුම බිම් මට්ටමේ ක්‍රියාකාරීන් නායක කාරකාදී සමගි ජන බලවේගයක් සමග ජයග්‍රාහී එකමුතුවකට පැමිණෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා. දූෂණයේ පිටු දකින අකාර්යක්ෂමතාවය බැහැර කරන නව රජයක් අලුත් පාර්ලිමේන්තුව පිරිසිදු චරිතවලින් සමන්විත වූ නව ජනතා බලවේගයක අද රටේ ජනතාව බලාගෙන ඉන්නව කොහොමද මේ ආශිර්වාදය ලබා දෙන්නේ කියලා. මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපිට ගෙදර යවන්න පුළුවන්කම තියෙනවා. අපිට ආසන 90කට මෙහා ගත්තත් ඊළඟ ආණ්ඩුව හදන්නේ එක්සත් ජාතික පක්ෂයත් අනිකුත් සියලුම සුළු පක්ෂ සහ තවත් කණ්ඩායම් එකතු කරගෙන අපේ සලකුණ පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේ කතා කරලා 80ක් 90ක් අපි ගැටලු විසඳගෙන තියෙන්නේ. අලියා හෝ හංසයා. හංසයා වෙන්න පුළුවන්, අලියා වෙන්න පුළුවන්. බොහෝ විට මේ දෙකෙන් එකක් හෝ වෙන එකක් හෝ වෙන්න පුළුවන්. ඒක මම අදත් කියනවා. ඒ වගේම මම කිව්වේ කෘත්‍යාධිකාරී මල්ලේ බහුතරේ මතය. ඒ වගේම ආපහු බහුතරේ කියනවනම් ඔක්කොම එකතු වෙලා මෙන්න මේකෙන් යන් කියලා මම හැමෝටම මේකට එකග වෙන්න වෙනවා. ඇයි මේ මාධ්‍ය වාර්තා කරනවා මේ TNA, JVP, මුස්ලිම් කොංග්‍රස් වෙනම සංධානයකට යන බව? එතකොට එහෙම ගියොත් මුස්ලිම් කොංග්‍රස් ඔබතුමාලගේ සංධානය ඉවත් වෙනවද? නෑ, මම හිතන්නේ නැහැ එහෙම ප්‍රශ්නයක් තියෙයි කියලා. ඉතින් විවිධ සාකච්ඡා වට්ටමින් යයි. එහෙම ගියත් ඉතින් අවසානයේ ඔක්කොම හිටගන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව.
කිහිපයක් එකම සංධානයක් කරදී තහනම් කරන්න යනවා. දැන් මේක මේ ඔබතුමාලා විසින් සංවිධානාත්මකව මෙහෙම දාලා මේ කණ්ඩායම දාලා අජිත් ප්‍රේමදාස මහත්මයාගේ අර ලැබුණු ඡන්ද ප්‍රමාණය අඩු කරලා ඔබලා යම් කිසි බලයක් අතර ගන්න හදනවා කියලා තමයි කියන්නේ. ඔබතුමාලා කුරයි කිඹුල්ල දකින්න හරියට නේද? අපේ නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ. මොකද අපි දන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයාත් අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා. ඒ වගේම අපි ඔක්කොම එකතු වෙලා ජයග්‍රහණය කරොත් තමයි අපිට හරියන්නේ. රනිල්, කරු, සජිත්, රවි, නවීන්, රන්දිත් අපි ඔක්කොම එකට එක පවුලක් වශයෙන් වැඩ කිරීම තමයි තියෙන්නේ. මේ ලාංඡන අතර ප්‍රශ්න නෙමෙයි. අපි තමත් සුහඳව කටයුතු කරගෙන යනවා. ඉතින් මං හිතන විදිහට ඒ සුබවාදී ගමන තමයි ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්ව නිර්මාණය කළ නව සංධානය සම්බන්ධයෙන් අද දෙපාර්ශ්වයේම මහජන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. මේ රටේ ජනතාව තමුන්නාංශල 169කට වැඩිය ඡන්ද දීලා ගෝඨාභය රාජපක්ෂ මහතුමා ජනාධිපති කළාට විශිෂ්ට ජයග්‍රහණයක් දීලා පාර්ලිමේන්තුවේ බලය නැත්නම් එතුමාට වැඩ කරන්න බෑ. ජනාධිපතිවරයෙකුට කොච්චර බලතල තිබුණත් රජෙකුගේ බලතල තිබුණත් පාර්ලිමේන්තුවේ සහය ජනාධිපතිරැන්නම් රට ගෙනියන්න බෑ. ඔක්කොම සම්මත වෙන්නේ පාර්ලිමේන්තුවේ. මම 2015 ජනාධිපති වුණාමත් ওই ප්‍රශ්නේ තිබුණා. රට ගලව ගන්න ජනාධිපතිතුමාට ආය කාගේවත් උපදෙස් ඕනේ නැහැ. ඉන්න අසාර්ථක නායකින්ගේ උපදෙස් අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ එතුමාට පොහොට්ටුව යටතේ ඉදිරිපත් වෙන්න සදාචාරයක් තියනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. කොහොමවත් මං කියනවා පොළොන්නරුවේ ජනතාව එතුමාව පරාජය කරනවා. හේතුව පහුගිය කාලේ මේ රටේ කඩාවැටීමට හේතුව සිරිසේන මහත්තයා. මේ රට වෙච්ච සියලු අපරාධවලට එතුමා වග කිය යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට පහර දීමෙන් වෙන්නේ මේ රටේ ප්‍රගතිශීලී බලවේග සියල්ලම මේ ගැන කලකිරීම පමණයි. පුළුවන් නම් මේ පොළොන්නරුවේ තනියෙන් ඉල්ලලා ඉන්නේ කියලා කියන්න. තනියෙන් ඉල්ලන්න ඕන සඳහන දන්නේ නැහැ. ඉතින් සඳහන ඕනේ කියලා හැදුවෙම දෙගොල්ලම එකතු වෙලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක පක්ෂ 10කට වැඩිය දැනටම සංධානගත වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ තවත් එක පක්ෂයක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපිත් එක්ක එකතු වෙලා තරඟ කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නැත්තේ නැහැ. මේ පක්ෂේ හදනකොට හුඟක් විහිළු තහළු කරා. අපිට නොයෙක් ආකාරයෙන් කෙනෙහිලිකම් කරා. ඉතින් ඒගොල්ලෝ දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. නමුත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ නායකයා හැටියට මම උත්සාහ කරන්නේ අවුරුදු 5ක් දුක් විඳපු පීඩාවටපත් වෙච්ච අයට අසාධාරණයක් නොවෙන්න තමයි ලැස්තුව තෝරන්න ඕනේ. ඊට පස්සේ අර අය ගැන සලකා බලන්න ඕන. පහුගිය දවස් ටිකේ රූපවාහිනියේ කතා ඇහෙනකොට දුක හිතෙන්න ඇති. ඇයිම සියමල ගිනාම නැද්ද කියලා හිතෙන්නත් ඇති. හැබැයි ඉතින් මේවට කලබල වෙන්න ඕපණාවක් නැහැ. බැරි වෙලාවේ මමත් කතා කරලා අහුවනම් අපි සියමල ගල්ලම නැත්තම් රටේම ඡන්ද ගත්තාම එකතු නැත්තම් ශ්‍රී ලංකා කාර්යංග ඡන්ද 69ක් වෙන්නේ කොහොමද කියලා මාත්‍යාගේ හොඩ මොකද වෙන්නේ? එහෙනම් මේ දීගේ ආයි පාර ප්‍රස් වෙනවා. දැන් අපිට අවශ්‍ය කරන්නේ මේ දීගේ ශක්තිමත් වෙන්නයි. රවුෆගේ මන්ත්‍රීවරයා ඊයේ පැවසූ ආකාරයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානගත වීම සඳහා තමන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනය නිකුත් වීමෙන් පසු රවුෆගේ මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන් අදහස් කළේ පුළුල් විපක්ෂ බලවේගයක් ගැන මිස මහමැතිවරණයට එක්ව තරඟ කිරීමක් පිළිබඳ නොවන බවයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ප්‍රමුඛ පක්ෂ කීපයක් අපි දැන් සැලසුම් කරනවා. විශේෂයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමගත් අපේ ප්‍රතිපත්ති එක්ක එකඟ වන සිවිල් සමාජයේ නොයෙකුත් බලවේගත් එක්ක අපි එකතු වීමට දැන් සූදානම්ව සිටිනවා. ඊට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ අද නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ ජනතා විමුක්ති පෙරමුණ එවැනි සන්ධානගත වීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හෝ දෙමළ ජාතික සන්ධානයේ සමග සාකච්ඡා සිදුකොට නොමැති බවයි. තමන් තරඟ වදින්නේ ජාතික ජනබලවේගයේ සන්ධානයෙන් බව එම පක්ෂය නිවේදනය කරනවා.
මම දන්න ඉතිහාසින්දල රවුෆකේ මැතිවරයා හැමදාම ආණ්ඩුවක හිටියා. UNP ආණ්ඩුවේ කාලේ ඔහු UNP ආණ්ඩුවේ මැතිවරෙක්, ශ්‍රී ලංකා ආණ්ඩුවේ කාලේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ මැතිවරෙක්. හැබැයි කොයි ආණ්ඩුවේ මැතිකම් දැරුවත් රවුෆකීම්ට මුස්ලිම් ජනතාව වෙනුවෙන් මොකද කරන්න පුළුවන් වුණේ? අඩුගාන රවුෆකී මැතිවරට බැරි වුණා තමන්ට ඡන්දෙන ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නට. එහෙම රවුෆකීම් දැන් එල්ලෙන්න වැලේ වැල් නැති වෙනකොට මේ අපිවත් සම්බන්ධ කරගෙන වෙන කටකතාවක් ගොතන්නයි යන්නේ. මුස්ලිම් පක්ෂයක නායකයෙක් හැටියට කියලා මුස්ලිම් ජනතාව ආමන්ත්‍රණය ගන්න බැරි වෙනකොට දැන් කියන්න හදනවා රයිට් JVP එකත් එක්ක අපි කතා කරලා එකමුතුභාවකින් තමයි ඉන්න හදන්නේ කියලා. නෑ, අපට එතුමල්ලත් එක්ක එහෙමයි හොඳයි පවත්වන්න ඕමනාවක් නෑ. මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් මහතා අද මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව අදහස් පළ කළා. ඒකෙන් මං කිසි විටක අදහස් කළේ නෑ. අපි මැතිවරණයක් සඳහා වූ සන්ධානයකට ලැහැස්ති වෙනවායි කියන අදහසක් ඇතුව මම ඒ කියමන කිව නැති බව මම පැහැදිලිව කියා සිටිය යුතුයි. අපි අවම න්‍යායපත්‍රයක් උඩ එකතු වීමේ ප්‍රවණතාවයක් පිළිබඳවයි මම කතා කළේ. ඒ පිළිබඳව පූර්ව සාකච්ඡා කීපයක් අපි නායකවරුන් අතරේ සිදුවලා තිබුණත් අපි තාම නිගමනයකට එළඹිලා නැති බවත් මම කියා සිටිය යුතුයි. මම ආද උදේ අනුරත් කුමාර දිසානායක මැතිතුමත් සමගත් සාකච්ඡා කළා. එතුමාත් දන්නා කාරණයක් අපි මේ පිළිබඳව අවම න්‍යායපත්‍රයක් උඩ අපට වෙනම සිවිල් සංවිධාන සමග එකතු වෙලා පුළුල් වේදිකාවක් සෑදීමේ ප්‍රවණතාවයක් පිළිබඳව අපි යම් යම් සාකච්ඡා කළත් ඒ පිළිබඳව තාම අපි අන්තිම නිගමනයකට පැමිණෙන්නේ නැහැ. කතානායකවරයා විසින් විපක්ෂය එකඟ කරගන්නේ නම් අතුරු සම්මත ගිණුමට කෙනා සංශෝධන යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රතිනිධි දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මංගල සමරවීර මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ලනුවක් දුන්නා. මේ ආණ්ඩුවට හොඳම රිද්දවන්න නම් තියෙන දේ අතුරු සම්මත ගිණුමේ සංශෝධනයට ඉඩ දෙන්න එපා කියලා. එතුමලා හිතුවා මේ අපි මේ ඡන්දේ දිනන්න සංවර්ධන යෝජනා ක්‍රම කරන්න තමයි මේ මුදල් ඉල්ලන්නේ. ඒ කියන්නේ දේශපාලන වෛරයෙන් සහ දේශපාලනයෙන් ඉතරම් මනස පිරුණාම මේ තියෙන ප්‍රායෝගික යථාර්ථය දකින්න බෑ. ඒක තමයි තිබුණ ප්‍රශ්නේ. එතුමාට අවස්ථාව තියෙනවනේ නැවත තුන්වෙනිදාට ප්‍රථම මේ ඉදිරිපත් කරන්න. අවස්ථාවක් තියෙනවා. අපි ඉදිරිපත් කළාට පස්සේ මහා උජාරුවෙන් ඇවිල්ලා වෙලා අපි පරාද කළා කියලා වෙලා ඡන්දේ දුන්නෝ. ඉතින් එදාට මොකද්ද කරන්නේ? මම බලාපොරොත්තු වෙනවා කතානායකතුමා හම්බුලා කියන කතානායකතුමාට මේකේ තියෙන බරපතලකම. එතකොට එතුමා මේ විපක්ෂයේ කණ්ඩායම ගෙනල්ලා එකඟතාවය ඇති කරගත්තොත් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හෙටද කිව්වොත් විසිරුවන්න ඉස්සෙල්ලා ඕනෙම දවසක අපි මේ සම්මත කළා. අවුරුද්දට ඉස්සෙල්ලා මේ හිඟ මුදල් නියත වශයෙන් අපි ගෙවනවා කියන එකත් පොරොන්දු වෙනවා. නයිජීරියානු මුහුදු කලාපයේදී නීති විරෝධීව බොරතෙල් ලබාගත් බවට චෝදනාවක් මත එරට නාවික හමුදා භාරයට ගැනුණු නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය මෙරටට ගෙන්වා ගැනීමට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසනවා. නාවික හමුදා කඳවුරට ගොස් එම ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සොයා බැලූ බවයි මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. පසුගිය දෙසැම්බර් 13 වෙනිදා සිට මාස දෙකකට අධික කාලයක් නයිජීරියානු නාවික හමුදා භාරයේ පසුවන ශ්‍රී ලාංකිකයින් අද දෙරණට අදහස් පළ කළා. ග්‍රීසියේ නැව් සමාගමකට අයත් MT Zeebrugge නෞකාව පසුගිය ඔක්තෝබර් 27 වෙනිදා මොරොක්කෝවේ සිට ගානාව බලා පිටත්වන්නේ බොරතෙල් ලබා ගැනීම සඳහායි. එහි කපිතාන්වරයා ඇතුළු 7 දෙනෙකුගෙන් සමන්විත සමස්ත කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් නෞකාව ගානාවට ළඟා වූ පසු මව් සමාගමෙන් යලි පණිවිඩයක් ලැබී ඇත්තේ එම තෙල් තොගේ ගානාවෙන් නොව නයිජීරියානු මුහුදු කලාපයේ ඇති ශ්‍රී බූචිනම් නෞකාවෙන් ලබාගත යුතු බවටයි. ඒ අනුව නෞකාව බොරතෙල් ලබා ගැනීමට බටහිර අප්‍රිකානු බුහුදේ පිහිටි ශ්‍රී බූචි නෞකාව වෙත පැමිණෙනවා. මෙම සීබ්‍රුග් නෞකාව නයිජීරියානු නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වන්නේ තෙල් තොගේ ලබාගෙන යලි පැමිණෙන අතරේදී. ඒ 2019 දෙසැම්බර් 13 වෙනිදායි. කාර්ය මණ්ඩලයට එල්ලවන චෝදනා වන්නේ මෙම තෙල් නීති විරෝධීව ලබාගත් බවයි. නෞකා කාර්ය මණ්ඩලයේ නීතිමය කටයුතු සඳහා නයිජීරියාවේ ආර්ථික සහ මූල්‍යම අපරාධ කොමිසම හමුවට පසුගියදා ඉදිරිපත් කෙරුණා. ඉන් සිව් දෙනෙකු නයිජීරියානු නාවික හමුදා භාරයේ ඇති MT Zeebrugge නෞකාවේම රඳවා ඇති අතර සෙසු තිදෙනා නයිජීරියානු නාවික හමුදා මූලස්ථානයේ මේ වන විට රඳවා තිබෙනවා. මාස දෙකකට අධික කාලයක් එසේ නෞකාවේ රැඳී සිටි කාර්ය මණ්ඩල නිලධාරියෙකු අද දෙරණ සමග අදහස් පළ කළා.
අපි මේ පිළිබඳ බොහෝ ඇත්තරම දැනුවත් වෙලා හිටියේ නැහැ. නැවවාදී සමාගමත් ඒගොල්ලෝ දැනගන්න ඕන මේ තෙල් වලට බලපත්‍ර ගන්න. අපි සේවක මණ්ඩලයේ පමණයි. නයිජීරියාවේ තෙල් පිළිබඳ නීති රීතිවත්, නයිජීරියාවේ තියෙන අනිත් නීති රීතිවත් දන්නේ නැහැ. අපි මොකද රටට ආවේ නැහැ. අපි මූදෙදී තමයි මේ තෙල් ගන්නෙ. ඒ නිසා අපි දැන් අත්අඩංගුවේපත් වෙනවා. දැන් මාස 3කට කිට් වෙනවා. පරීක්ෂණ කටයුතු කෙරෙමින් පවතිනවා. තාම මේ වගේ ප්‍රතිඵලයක් නැහැ. නොඑක් විදිහේ ඉල්ලීම් කරලා තිනවා අපිව නිදහස් කරන්න කියලා නැවයි තෙලුයි තියාගෙන. පිට ඕන වහම මෙතනින් පිටත් වෙලා සිද්ධිය සම්බන්ධයෙන් නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කළා. මෙම ශ්‍රී ලාංකිකයන් යලි දිවෙන්ට ගෙන්වා ගැනීමට නයිජීරියානු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව එහි සඳහන්. නීතිමය කටයුත්තේදී ශ්‍රී ලාංකිකයන් නිර්දෝෂී බවට සනාථ වුවහොත් ඔවුන් නිදහස් කළ හැකි බවත්, මොවුන් අයත් සමාගම මෙතෙක් මෙම පිරිස වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් නයිජීරියානු බලධාරීන් දැනුවත් කළ බවට එම නිවේදනයේ සඳහන් වනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශ්‍රාමික මේජ් ජනරාල් විජිත රවිප්‍රිය මහතා අද වැඩභාර ගනු ලැබුවා. දැන් තවත් පුවත් කිහිපයක්. 2009 වසරේ මැයි 10 හෝ ඊට ආසන්න දිනක කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුණී 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේයයි පැවසෙන සිද්ධි රදළ නඩුවේ 14 වන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සිවුන වතාවටත් අද සිතාසි නිකුත් කෙරුණා. එහිදී විත්තිකරු වැනි නාවික හමුදාවේ ඉහළ නිලයක් දරු නිලධාරියෙකුට සිතාසි බහර දීමට නොහැකි වීම සම්බන්ධයෙන් පොලිසිය ලැජ්ජා විය යුතු බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා. එය අනුව කරන්නාගොඩ මහතාට ආරක්ෂක ලේකම්වරයා මාර්ගයෙන් සිතාසියක් යොමු කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබුවා. ඕමන් තයාපනේ මාර්ගයේ පණ්ඩිකේද කුලම ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ජීප්‍රියක් මුහුණට මුහුණ ගැටි ඊයේ රාත්‍රී 8ට පමණ සිදු වූ අනතුරින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ජීප්‍රිය ගමන්ගත් 5 දෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් රථ දෙකම ගිනිගෙන ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමූ බව අප වාර්තාකරු සඳහන් කළා. බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල්කඩේ හන්දි ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන්ගත් පදිකෙක් අධික වේගයෙන් පැමිණි යතුරුපැදික ගැටි ජීවිතක්ෂයට පත්ව යතුරුපැදිකරු බරපතල තුවාල ලැබුවා. වයස අවුරුදු 17ක් වූ රියදුරු බලපත්‍ර නොමැති යතුරුපැදිකරු පැයට කිලෝමීටර 129ක පමණ වේගයෙන් පැමිණි බව වේගමාපකයේ සටහන්ව තිබෙනවා. බොරැල්ල මන්සන්දියේදී යතුරුපැදියක් ජීප් රථයක ගැටි සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වන ආකාරය CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. එම පුවතත් සමගින් අද දින 6:55 ප්‍රධාන ප්‍රතිවිකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.